Come on, let's start from now. ධර්මානුශාසන පවත්වන දේශකයාණන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය නායනී අරියධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අසාරේ සාර මතිනෝ සාරේ චාචාර දස්සිනෝ තේසාරං නාධිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරං ච සාරතෝ ඤත්වා අසාරං ච අසාරතෝ තේසාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු බාට පත්වෙලා මාස නමයක් පිරෙන නවම්පුර පසළොස්වක් පොහෝ දවසේදී රජගහනුවර වේළුවනාරාමයේදී අග්‍රශ්‍රාවක දෙනම වහන්සේට අගසව් තනතුරු පිරිනමල අවසානයේදී දේශනා කළ ගාථා දෙකක් මේ කියවුනේ. අසාරේ සාර මතිනෝ, අසාරදී සාර වශයෙන් කල්පනා කරන්නා වූද, සාරේ චාචාර දස්සිනෝ, සාරවත් දෙයෙහි අසාරයයි දක්නා වූ අයද, තේ සාරං නාදි ගච්ඡන්ති, ඒ අය සාරවත් ධර්මයකට නොපැමිණෙති, මිච්ඡා සංකප්ප ගෝචරා, වැරදි කල්පනාවක් ගොදුරු කොට ඇති බැවිනුයි. සාරංච සාරතෝ ඤත්වා, සාරවත්නේ සාර වශයෙන් නුවණින් දැන, අසාරංච අසාරතෝ, අසාරවත්නේ අසාරයත් අසාරවත් වශයෙන් නුවණින් දැන, සම්මා සංකප්ප ගෝචරා, සම්‍යක් සංකල්පනාවම ගෝචරු කොට ඇති ඥානවන්තයෝ, තේ සාරං අධිගච්ඡන්ති, සාරවත් මඟඵල නිවනට පැමිණෙති කියන එක ගාථාවේ තේගමයි. කින්නතුනි, මේක මහා කල්ප ලක්ෂයකොත් අසංඛ්‍යයකට ඉස්සර වෙලා පාලවන අනෝම දස්සී බුදුරජාණන් වහන්සේ ඒ පහළ වෙන ආසන්න කාලයේදී සරද මානවක නමින් බ්‍රාහ්මණ වංශයේ උසස් බ්‍රාහ්මණ වංශයෙහි ඥානවත් තරුණේ ත්‍රිවේදයේ පරතරට ඉගෙනගෙන නුවණින් කල්පනා කළා. මේ ජීවිතයේ කියන එක හැමදාම එක වාගේ තියෙන්නේ නැහැ. තරුණ භාවයේ හැමදාම තියෙන්නේ නැහැ. වයසට යනවා, මහලු වෙනවා. මේ සත්‍ය ඉක්මවන්නට මම නෛෂ්ක්‍රාමී පුරන්නෙමි කියලා ගිහිගෙන් නික්මී කවුස් පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන වැඩුවා. එතුම 97,000 දෙනා ධ්‍යාන වඩලා අවිඥාලාභීව එතුමා ආචාර්ය වශයෙන් ත්‍යාගන ආශ්‍රය කළා. ඒ කාලේ අනුමු දාසී බුදුරජාන් වහන්සේ ලෝ පහළ වුණා. එක් දිනක් අනුමු දාසී බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනුණ මේ 74,000 තවුස් පිරිසම අරියහත්යේ තපක් වෙන බව, ඒ නායකතුමාවනේ සරද තාපසයන් වහන්සේ උසස් ප්‍රාර්ථනාවක් කරන බව දැනවදාලා, එනිසා එක සුදුසු දවසක එකලා වැඩිය මේ ස්ථානෙට තාපසාරාමයට වනාන්තරේ. සරද තාපසයන් වහන්සේ පමණයි ඒ දවසේ කුටියේ වැඩ සිටි අනිත් පිරිස පළතුරු නෙලන්නට ගිහිල්ලා සරද තාපසයන් වහන්සේ ත්‍රිවේදී
තරකයට උගත් බැවින් සරුවක්යන් වහන්සේ දුටු පමණින්ම තේරුම් ගත්තා මේ පැමිණෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි සවාසන සකලක් වේශයන් ප්‍රහාණය කළ සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ කියලා පෙරමඟට ගමන් කරලා පිළිගත්තා. ආසන පනවා වඩා හිඳුවා වැඳ නමස්කාරයෙන් බුදු ගුණ බුදු නුවණ ගැන වර්ණාවක් කළා. ඒ වෙලාවේ තාපස පිරිස ආවා. හැම දිනාටම කිව්වා දරුවෙනි මේ වැඩෙන්නේ සියල්ල දන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ බුදුරජාන් වහන්සේ මේ ඥාන සම්පන්නයි මේ ගුණ සම්පන්නයි කවුරුත් වන්දනා කරන්න කියලා සෑම දිනා ලවා වැන් දෙව්වා. පළතුරු පූජා කළා. ස්වල්ප වේලාවකින් සරුවක්යන් වහන්සේගේ අදිෂ්ඨාන බලෙන් අගසව් දෙනම සහිත ලක්ෂයක් සමරහතන් වහන්සේ තෙන් ඉර්ධියෙන් වැඩියා. මේසා විශාල සංඝ පිරිස දුටුවා වූ තවුස් පිරිස බොහොම ගෞරවයෙන් පිළිගන්න මල්ලාසන පනවා දුන්නා. මල්ලාසන මැත්තේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහා රහතන් වහන්සේලා සමාපත්තිය සමයදුන හත් දවසක්. සරල තාපසයන් වහන්සේ මල් කුඩයක් මවාගෙන සරුවක්යන් වහන්සේගේ සිරස්තලයේ තියෙන මේ ආවරණය කළ අල්ලාගෙන එල්ලෙන් නැතුව දවස් 7ම බුදු ගුණ මෙහිකින් කියමේ කීවා කුදුම විදියේ උපස්ථානයක් කළා. අනිත් කෙනසේ නියමිත වෙලාවට පළතුරු නෙලාගෙන අනුභව කරලා නෙල වැඳගෙන බලාගෙන ඉන්නවා. හත්වෙනි දවසේදී සමාපත්තිය නැගිට බුදුපාමොක් ලක්ෂයක් සංඝ රත්නයේ පළතුරු දානි දුන්නා. සරුවක්යන් වහන්සේ විධාන කළ අග්‍රස්නාවක නිසබකේන රහතන් වහන්සේට මේ පිරිසට මල්ලාසන අනුමෝදනාවක් දේශනා කරන්න කියලා. අගසව් මහරහතන් වහන්සේ බොහොම ගාම්භීර විසතුරු ධර්ම දේශනයක් පැවැත්තුවා. ඒ කාගණීකේ මේ සරද තාපසයන් වහන්සේ ජීවිතේ 15 වන අදාස මුණාසේ මේ බුදුසසුනේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන ප්‍රඥාවෙන් අග්‍රධාතන් වහන්සේ නමක් වෙන්නට ඕනේ. මොනතරම් ආශ්චර්යයේද සරුවක්යන් වහන්සේ ඉදිරියේ මේ තරම් විශේෂ ධර්ම දේශනාවක් කරන්න සමර්ථ වීම. අනාගතේ මටත් මේ තනතුර ලබා ගන්නක් නම් කෙනෙක් හිතක් පහළ වුණා. ඊළඟට අනුමදාසී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. මේ දේශනානුසාරයෙන් නුවණවදී කරගත් 74,000ක් තවුස් පිරිස සීල දෙනා වහන්සේම සෞකලේශනසා මහා රහත් භාවයට පත් වේවදාලා. සීල දෙනා මෙහි විසුභාවයෙන් කායික උපසම්පදාට පත් වුණා. සරණ තාපසයන් වහන්සේ විතරක් තවදෙනෝයේ බුදු පාමුල වැඳගෙන ආරාධනාවක් කළා. ස්වාමීනි මේ අද්දාසක් තිස්සේ මා සිදු කළ බුද්ධෝපත්තාන සංඝෝපත්තාන කුසල බලයෙන් අනාගත බුදු සසුනකදී මේ ධර්ම දේශනයේ පැවැත් වූ අග්‍රශ්‍රාවකයන් වහන්සේ තෙමින් ප්‍රඥාවෙන් අග්‍රව ධර්ම සේනාධිපතිව අරියත් බෝධියෙන් නිවන් සුව ලබන්නේ හේතු වේවා කියා ප්‍රාර්ථනාවක් පැවැත්තුවා. අනුමුදසී සර්වඥන් වහන්සේ අනාගත සංඥාණයෙන් දැක්කා මේ ප්‍රාර්ථනා විශ්ව වේදෙන හැටි. එනිසා ඒකාසම්ක කල්පලක්ෂයකින් මැත්තේහි මහා භාද්‍ර කාලයේ 14 වෙනි 15 වෙනි ගෞතම බුදුසසුනේදී උපතිස්ස නමින් ඉපද සාරිපුත්‍ර නමින් ප්‍රසිද්ධව ප්‍රඥාවෙන් අග්‍රව ධර්මසේනාධිපතිව මහා රහත් භාවයට පත් වෙනවා කියලා අනාගත වාක්‍ය දේශනා කළා. ඒ වචනින් දිරිමත් වුණු මේ සරණ තාපසයන් වහන්සේ බොහොම ගෞරවයෙන් වැඳ නමස්කාර කරලා බුද්ධ ප්‍රමුඛ සංඝ පිරිස පිටත් වුණාට පස්සේ තමන්ගේ හිතමිතුරු ශ්‍රීවර්ධන සිටුවරයා සොයාගෙන ගියා. කුඩා කාලයේ පටන් මේ ශ්‍රීවර්ධන සිටුවරයා මෙතුමා සමඟ බොහෝම හිත මිත්‍රයි. එතුමා වෙත ගිහින් ආරාධනාවක් කළා. මිත්‍රයේ මට අනාගතයේදී අගසව තනතුර ලැබෙන ගෞතම බුද්ධ ශාසනයේදී තමන්වහන්සේ තේ සඳහා ඒ ගෙනෙන තනතුර සඳහා ප්‍රාර්ථනා කරන මැනවේ කියලා උපදෙස් දුන්නා. එයින් බලවත් ප්‍රසාදයෙන් පත්ව ශ්‍රීවර්ධන සිටුවරයා බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝරුවනට ආරාධනා කරලා නිල් නුකුල්
මණ්ඩපයක් ඉදි කරලා 7000ක් පුරා බුදුපාමොක් මහා සංඝරුවනට මහා දානය දීලා තුන් සිවුරු අටපිරිකර සහිත පූජා පවත්වලා අනාගතයේදී සර්ද තාපසයන් වහන්සේ යම් බුදු සසුනකදී අගසව තනතුරු ලබනසේක් නම් එහිදී ඉරිදිමතුන්ගෙන් අග්‍රව දෙවැනි ශාවක තානාන්තරය ඇතිව සහග්බෝධීන් මත නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කළා. අනුමදාසී සරුවක්යන් වහන්සේද එසේම ඉෂ්ට සිද්ධ වෙනවා කියලා අනාගත වාක්‍ය දේශනා කළා. එදා පටන් මේ දෙදෙන මහා කල්ප අසංචයයක්ම හතරක් නෑර බොහෝ සෙන් දෙන්න එකතු වෙමින් දානාදී පාරමී පුරමින් ඇවිල්ලා කල්ප ලක්ෂයකට ඉදිරි ඉලෙත කාලයේදී 15 පියමතුරා බුද්ධ ශාසනයේදී නැවතත් මේ වාගේ පින්කම් සිදු කරගෙන පෙරම් පුරාගෙන ආවා. ඒ අතරත මේ බුද්ධ ශාසනයේ 15 වෙනි ආසන්න කාලයේදී මේ දෙදෙනා කඩගානුවරට සමීප නාලක ගමේ සහ කෝලික ගමේ දෙන්න හත්මුතු පරම්පරාවක ඥාති සම්බන්ධකම් ඇති උදිච්ච බ්‍රාහ්මණ වංශයක උත්පත්ති ලැබුවා. දෙන්නම 1000 පටිසන්ධි ගත්තා. 1000 උත්පත්ති ලැබුවා. 1000ම නම් තැබීම, 1000ම කන් ඉදීම, 1000ම බක්්‍යවීම, 1000ම අකුරු කියවීම ආදී සියලුම මංගල කටයුතු ඉතා උතුම් සුභමෝකයෙන් සිද්ධ වුණා. මේ දෙන්නා සමග එකට පෙරම් පුරාගෙන ආපු 500ක් දෙනාද ඒ ගම්වල පාලනයලා එකට අධ්‍යාපනය ලැබුවා. මේ දෙන්නා තරුණ වියට පත්වලා ත්‍රිවේදයේ කෙළවරට ඉගෙනගෙන බොහොම ධාර්මිකව එවාගේම සාමග්‍රියෙන් යුතුව බොහොම විනෝදයෙන් ගත කරන කාලයේදී වර්ෂයකට වඩා සිදුවෙන ජිනග්ග සමාජය කියන මහා නාට්‍ය සංදර්ශනය සඳහා සහභාගී වෙමින් සිටියා. වර්ෂ ගණනාවකට පස්සේ 1000ක් මේ දෙන්නට කල්පනා වුණා. අපි මේ නැටුම් බලනවා, අත්කොළ සංගහනවා, ප්‍රීතිමත් වෙනවා, කැමුම් ප්‍රවුම් කනවා, බොනවා. මේ අපි දකින දහස් ගණන් ලක්ෂ ගණන් සෙනගත් මේ නැටුම් ගැයුම් කෙලිසෙල්ලම් දක්වන නළු නිළියෙනුත් තව අර්ධ 100ක් ජීතන එක්කෙනෙකුට එක්කෙනෙක් දකින නැතුව ආහතර නැගුණු වලාකුළු වගේ විසිරී යනවා නේද? එනිසා මේක නිෂ්ඵල දෙයක් නේද? අපි මේ වාඩි වෙලා ඉන්නේ කොටත් අපි ජරා මරණයන්ට අදීගෙන යනවා නේද? එනිසා මේක නම් ඒකාන්තයෙන්ම නිෂ්ඵල ඇස් බැඳුමක් හා සමාන දෙයක්. එනිසා අපි යම් කිසි විමෝක්ෂ මාර්ගයක් සොයන්නට ඕනි කියලා එදා සිනාගුණේ නේ, අත්පොත් සංඝාවේ නේ, තෑගි භෝග දුන්නේ නේ, කල්පනා බරවසෝ වාසය කළා. දෙන්නම ආපසු නැගිටලා එනකොට මේ දෙන්නගේ අදහස් දැනගෙන දෙන්නම දෙමෝපියන්නේ කියලා තවුස් ප්‍රමිද්දෙන් පැවිදි වුණා සංඝයේ පිරිවැජියා ළඟ. වැඩි කලක් යන්නේ ඉස්සර එතන තියෙන ධර්මයේ තේරුම්ගෙන එතන නිවනක් නැති බව දැනගෙන මුළු ජම්බුද්දීපේ සසර ඇවිද්දා. නම් නියම් ගම් රාජධානිවල ඇවිදීමින් අපි බුදුන් අපි රහත් කියන බොහෝ තැන්වලට ගිහිල්ලා මේ දෙන්නාන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කිසිවෙකුට සමත්කමක් ලැබුණේ නැහැ. අන්තිමේදී අවුරුදු ගණනාවක් තිස්සේ ජම්බුද්දීපතලේ සිසාර ඇවිදලා අපසු පැමිණේ 1000ක් තීරණය කළ අපි දෙන්න වෙන වෙනම ගමන් කරලා සොයාගන්නමු නිවන් මඟ දක්නා කල්යාණ මිත්‍රයේ කියලා අත්ථිකේහි උපඤ්ඤාතං මග්ගං කියන මේ වචනේ මාතෘකා කරගෙන දෙන්න වෙන වෙනම පිටත් වුණා. එගෙනකොට අපේ සරුවක්යන් වහන්සේ ලෝතුරා බුදු වෙලා හරියට මාස 8කුත් දවස් 15ක් වෙනවා. මුරුතු මාසේ අවමාවක් පොය දවසේ දුරුතු මාසේ පසලසුන් ගෙවිලා අමාවක් පොය දාසේ මේ දෙන්න පිටත් වුණා. ඒ වෙනකොට අස්සජී මහ රහතන් වහන්සේ පිරිසුඟා වඩිනවා දැක්ක රජගහනුවර මේ දැක්කේ උපතිස්ස පරිබ්‍රාජකයන් වහන්සේ. දකිනකොටම කල්පනා වුණා මෙන්න නිවන් දැක්ක උත්තමයෙක් තමයි මේ නම් වඩින්නේ. පස්සෙන් ගියා, පසුපසම ගියා, පින්නපාතේ ලබාගෙන ගහක් මුල වාඩි වුණා. වාඩි වෙනකොට ආසනෙත් පනවලා දුන්නා මේ රහතන් වහන්සේට. දාන වන්දනකම් පසකට වෙලා පවන් සලමින් ඉඳලා දැන් පාත්‍රේ දෝණේ කළ වත් පිළිවෙත් කළා. වැඳ නමස්කාර කොට ඇසුවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් බොහොම ප්‍රසන්නයි ස්වාමීනි, ඔබ වහන්සේගේ ඉරියව් පැවැත්ම බොහොම සාන්තයි ස්වාමීනි, ඔබ වහන්සේ කාගේ ශිෂ්‍යයෙක්ද, ඔබ වහන්සේගේ ශාක්‍රුන් වහන්සේ කවුද කියලා ඇසුවා. අස්සජී මහ රහතන් වහන්සේ පැහැදිලි කර දුන්නා, මගේ නම අස්සජී, මම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ශිෂ්‍යයෙක්, මගේ ශාක්‍රුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ කිව්වා.
එතකොට කියා හිටියා ස්වාමීනි ඔබ වහන්සේ දන්නා තරමින් මාගේ බුදුබණ පදයක් දේශනා කරන මැනව එන්නතේ මම නවක පැවිද්දෙක් මට දිග දේශනාවක් කරන්න අපහසුයි කිව්වම නෑ ස්වාමීනි වෙහෙස වෙන්න එපා බොහෝ අකුරු කරන්න එපා බොහොම කෙටියෙන් කියන්න මම ඒක 10000 ගුණයකින් තේරුම් ගන්නම් කිව්වා එලා වේදී රහතන් වහන්සේ සතර බද ගාථාවයි දේශනා කළේ යේ ධම්මා හේතුප්පදවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ ඒවං වාදී මහා සමන යම් ධර්මකෙනේ හේතු ප්‍රත්‍යයෙන් අට ගන්නවා නම් මේ හේතු ප්‍රත්‍යය නොත් හේතුඵල ධර්ම තථාගතයන් වහන්සේ දේශනා කළ මේ හේතු ධර්මයන්ගේ නිරෝධය වෙන්නේ නිර්වාණයත් නිර්වාණය අධිගමණය වෙන මාර්ගයත් මේ මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කළ මෙන්න මෙහිමයි අපේ සරුවක්යන් වහන්සේ දේශනාව කියලා මුල බුද්ධ ධර්මයේ මේක කෙටියෙන් පැහැදිලි කර දෙනකොට ගාථා පද දෙකක් කියවෙනකොටම මේ ඒකාසංක කල්පලක්ෂයක් නුවණ ජීවණ කරගෙන ආව උපතිස්ස පරිබ්‍රාජිකයන් වහන්සේ දාසක් නයම් ප්‍රතිමාන් දෙත සෝවාන් මාර්ගඵලයෙන් අමා මහ නිවන ආબોධ කරගත්තා. නිවන් දැකලා ඊළඟට පද දෙක අහගත්තේ ඊළඟට ගෞරව සම්ප්‍රයෝගකව තෙවරක් නැග නමස්කාර කළ තෙවරක් ප්‍රදක්ෂිනා කරන වැඩි ඉන්න තන හරියට දැනගෙන කිව්වා මගේ මිත්‍රයෙක් ඉන්න මිත්‍රයත් එක මං අද මෙනවා කියලා පිටත් වුණා. උන්වහන්සේ වඩන කොටම කෝලිත පරිබ්‍රාජකයන් වහන්සේ සම්මුඛ වුණ එතුමාටනේ ගාථාව ප්‍රකාශ කරනට එතුමාද සෝවාන් මාර්ගඵල නිවන සාක්ෂාත් කරගත්තා. මේ දෙන්නා ගියා තමන්ගේ ගුරුවරයා ළඟට සංඝේ පරිබ්‍රාජක ළඟට ගිහින් මේ සියලු විස්තරය කිව්වා. එතුමා කිසිසේත් කැමතුනේ නැහැ සරුවක් ශාසනයට ඇතුල් වෙන්නේ. නමුත් මේ දෙන්නා සමග පැවිදි වී සිටිය 250ක් හවුස් පිරිස සමග මේ දෙන්නා ගියා ගේලුවන් ආරාමයට. අපේ ශාන්තිනායකයන් වහන්සේ මේ මොහොතේදී ධර්ම දේශනාවක් කරමින් සිටියා. මේ දෙදෙනා එනකොටම දුරදීම දැකලා පිළිගත්තා. මානිනේ මේ මගේ ශාසනයේ අග්‍ර වූ ධර්ම යාත්‍රාවේ චක්‍ර යුග්මයේ මේ එනවා. මේ දෙන්න තමයි මගේ ශාසනයේ අගසවදෙනෙම වෙන්නේ කියලා අනාගත වාක්‍යයක් ප්‍රකාශ කරමින් පිළිගත්තා. පිළිගෙන ධර්ම දේශනාවක් කළා. මේ පිරිස අතුරෙන් වැඩිහිටි දෙන්නම හැර 250ක් දෙනා සෞඛලස්නස ආරියත්තේට පත් වුණා. සීල දෙනා හේ භික්ෂු භාවයෙන් ප්‍රවේද ලැබුවා. භාවනා කමටන් අහගත්තා. එයින් මේ කෝණිත පරිබ්‍රාජකව සිටි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කාලවල්ල මුත්ත ගාම කියන දිවී කස්ථානයේ තේලා ධාතු කර්මස්ථානයේ වැඩුවා නිදිමරාගෙන 7 දවසක් අටවෙනි දාස වෙනකොට උන්වහන්සේ සෞඛලස්නස මහ රහත් භාවයට පත් වේවා දාලා ඒ කියන්නේ හරියටම නවම් මාසයේ පුර 8ක් පොය දාසයි උන්වහන්සේ රහත් වුනේ. තාමස් සරියුත් ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයට පත් වුනේ නැහැ සෝවාන් වෙලා පමණයි. හේතු උන්වහන්සේගේ විපස්සනා ගමන බොහෝම සූක්ෂමයි. බොහෝම සිවුම් ලෙස උන්වහන්සේ විදර්ශනා වඩමින් සිටියේ. එනිසා දින හේතන් හරියට නවම් පුර 15ක් පොහොව දවසේදී සරුවක්යන් වහන්සේ ගිජ්ජකෝටේ නගින තැන සූකරකට ලෙනේ වැඩ ඉන්නවා. එතෙන්ද ප්‍රමිනියා මේ සරුව ස්වාමීන් වහන්සේගේ ඥාති වන දැනන වංක වෙන කෙනෙක් වන දීගණක පරිබ්‍රාජකතුමා එතෙන් ගවිලා සරුවක්යන් වහන්සේගෙන් තොරතුරු විමසුවා. විශේෂයෙන් මේ තවුස් ප්‍රවේන්නේ ඇති හරය ගැන සාකච්ඡා කළා. ඊළඟට භාවනා සම්බන්ධ කරුණු විමසනකොට වේදනා පරිග්‍රහක භාවනා කර්මස්ථානයේ විස්තර කරද්දී එතුමා සෝවාන් මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගත්තා. එනාමේ සරුවක්යන් වහන්සේට පිටුපසින් පවන්සලමින් සිටියේ සරියු ස්වාමීන් වහන්සේ ත්‍රිවිද්‍යා සත්කමිත්‍යා සිව්පිරිසිමියා සෝලස මහා ඥාන සහිතව මහා රහත් භාවයට පත් වදාලා එනාම සරුවක්යන් වහන්සේ වේළුවනාරාමයට වැඩම කළා. එතෙන්දී කිසිම ආරාධනයක් නැතුව රහතන් වහන්සේලාම 1250ක් එක්කාසු වුණා. මේ 1250 අභියස මේ සිනු දින වහන්සේ සමග පළමුවෙන් ආවාද ප්‍රාතිමෝක්ෂේ සජ්ජායනා කළා. උපෝසත විනී කර්මයේ සිද්ධ කළා. උපෝසත විනී කර්මයේ සිද්ධ කළ අග්‍රස්නාක දෙනමෙත කනතුරු පිරිනැමුවා. ඒකදාගම් භික්ඛවේ මම ශ්‍රාවකානම් භික්ඛූනම්
මහා පඤ්ඤාණං යදිදං සාරිපුත්තෝ කියලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට කනතුණක් පිරිනැමුවා. මගේ ශාසනයේ මහා ප්‍රඥායිත භික්ෂූන් අතුරින් සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේ අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි කියලා තනතුරු දුන්නා. ඒ සදංගම් වික්කේ මම ශාවකානම් වික්කෝනම් ඉද්දිමන්තානම් යදිදං මහා මොග්ගල්ලානු මගේ ශාසනයේ ඉද්දිමන්ත භික්ෂූන් අතුරින් මහා මොග්ගලන් ඉස්තවරයන් වහන්සේ අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි පවරයි කියලා තනතුරු දුන්නා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ වැඳ නමස්කාරයෙන් තමන්ගේ අදහසක් කියා සිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි දෙන්න මුලින් පැවිදි වෙලා සිටියේ සංඝේ තාපසතුමා ළඟ. අපි මේ බුදුසසුන තේරුම් ගෙන එතුමාට ආරාධනා කළා මෙතෙන් දෙන්න. අනේ ස්වාමීනි එතුමා කැමති වුණේ නැහැ. නොකමැති වුණත් අපි දෙන්නා සහිත පිරිස පැමිණීමෙන් අපට විශාල භාග්‍යයක් උදාපත් වුණා ස්වාමීනි. අද අපි සංසාර ගමන අවසන් කරලා සතර මඟ සතර ඵල පිළිවෙලින් අග්‍ර නිර්වාණ ධාතුව සංඛ්‍යාත සාරවත් ධර්මයේ සාක්ෂාත් කරගත්තා කියලා මයි ප්‍රකාශ කළා. එනවා මේ සරුවඥන් වහන්සේ නිමිත්තෙන් තමයි මේ ගාථා දෙක දේශනා කළේ. දැන් මේ ගාථා දෙකේ තේරුම කාටත් පැහැදිලි. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මිත්‍යා සංකල්පනා සිටේ ඇතුව අසාරදේ සාර වශයෙන් ගන්නවා නම් සාරදේ අසාර වශයෙන් ගන්නවා නම් කවදාකවත් ඒ ඇත්තන්නේ සීල සමාධි ප්‍රඥා ශීර්ෂයෙන් ලැබෙන සතර මඟඵල නිර්වාණ සංඛ්‍යාත සාරවත් ධර්මයේ ලැබෙන්නේ නැහැ කියන එක පහදා දුන්නා පළවෙනි ගාථාවෙන්. සම්‍යක් සංකල්පනාව ඇතිව අසාරදේ අසාර වශයෙන් සාරවත්නේ සාරවත්නේ වශයෙන් තේරුම් ගත්ත නැනවත් අය සතරමඟ සතරඵල නිර්වාණ සංඛ්‍යාතේ මේ සාරවත් ධර්මයේ සාක්ෂාත් කරගන්නවා කෙනෙක් දෙවෙනි ගාථාවෙන් දේශනා කළා. දැන් මේ දේශනිය තුලින් අපි තේරුම් කරගනිමු අද මේ වර්ෂයක් ගෙවී වර්ෂයක් උදාපත් වෙන වෙලාවේදී අප විසින් සාරවත් ධර්මයකට සමීප වුණා කියලා. ඒ කියන්නේ අවුරුදු දවස් 365ක් මේ ගත වෙන වර්ෂයේ අදට පිරෙනවා. ඒ 365 දවසේ තුරුපුරාම මේ සදාවත් පින්නතුන් බොහෝ සෙයින් පිරිසුදු පංචශීලයේ ආරක්ෂා කළ ආජීවස්තම ශීලයේ රැක්කා, දේවස් සමාදන් උපෝසත ශීලයේ රැක්කා, දාන ශීල භාවනා පින්කම් වල යෙදුණ මේ හැම එකකින් බලාපොරොත්තු වන්නේ දෙවොලෝ යන්නවත් දෙනියන් කිසි ලෞකික සම්ප්‍රත්‍යක්වත් නෙමෙයි සකල දුකින් අතමිදී අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි. එනිසා සාරවත් ධර්මයේ අපි වාසයේකින් සමීප වුණා. එවැගේම දැන් උදාවන වාසයේදී අප දාන සීල භාවනාදී කුසල් කිරීමේ අප්‍රමාද වෙනවා. වාසයක් ගෙවෙනකොට ආයු වර්ණ සැප බල ඥාන මේවා ටිකෙන් ටික ගෙවි ගෙවි ගියත් ජීවන කාලයේ තුලින් අපි නොගෙවෙන්නේ නොදිරෙන නොමැරෙන අමරණීය නිර්වාණය සඳහා අපේ කාලය වින් කරගත්තා කියලා අපට මේ සතුට වෙන්නට පුළුවන්. එනිසා ඉදිරි වර්ෂයේදීත් අපට සාරවත් වූ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණයේ කරමින් අර වාගේ සතර මඟඵල නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු වෙන දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගන්නට හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදයේ ලැබේවා කියන පැතුමයි මේ සිදු කරන්නේ. එනිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ ලංකාවේ තවත් රටවලත් අද මේ දවස වෙනකොට අසාරදී තමයි බොහෝ දෙනෙක් අනුගමනය කරන්නේ සුරාපානය කරගෙන මස් මාංශ අනුභව කරමින් තවත් තවත් අනවශ්‍ය කෙලිසෙල්ලම් වල යෙදෙමින් තමන්ගේ වටිනා පුණ්‍යවන්ත කාලය අපුණ්‍යවන්ත කාලයක් බාටපත් කරගන්නවා. එයින් ඒත්තු සාරවත් ජීවිතයේ අසාර බාට පමුණවා ගන්නවා. ඒ ගැන අපි අනුකම්පා කරලා මේ හැම දිනකටම රත්නත්‍රය අනුභව බලයෙන් සම්‍යක් සංකල්පනාව පහළ වේවා. අසාරදී අසාර වශයෙන් වැටේවා, සාරවත්දී සාර වශයෙන් වැටේවා. නිතිපන්සේ දකිමින් පොහොයාට සීල් දකිමින් සිව්බම ගේරණ වඩමින් පස්කවෙන් දසා කුසලෙන් වැළකෙමින් දාන සීල භාවනාදී කුසල් පාරමී පුරමින් අප්‍රමාදව සුගති මඟට නිවන් ගට යොමු වෙත්වා කියලා මෛත්‍රී කරන්නට ඕනේ. ඉතින් අද මේ දවසේදී වර්ෂයකට වරක් සිද්ධ කරන පින්කම සම්පූර්ණ කරන පිණිස තලවතුගොඩ නාලක සංජේ මහත්මයා ප්‍රදාන නේදයා පිරිස හිතවත් විශාල පිරිසක් එක්කාසු වුණා. නා වූ ආරණ්‍යස්ත දායක මඳුල්ලේ
පිරිසත් එවාගේම සීල පිරිසිල්වන්ත පිරිසත් එකතු වෙලා අද මේ සා විශාල පින්කම සිද්ධ කරගන්නේ දුන මුලින් සඳහන් කළ දේශනාවට අනුව එදා ශාන්ති නායකයන් වහන්සේද නාතන් වහන්සේලාද සාරවත් ධර්මයේ ආසාක්ෂාත් කරගෙන වෙනස් නොවන සදාකාලික අමාමහ නිවනින් සැනසීමේ අදාළ ගුණාංශේලා ගගනතලයේ සඳේරු මණ්ඩලෙමින් තාඩකාමෙන් රබලීගෙන ඉඳගෙන තීනුවන් හැදියා. එවාගේම රහතන් වහන්සේලාද පිරිනිවන ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සෙතු ජනතාව සුවකී කර්මානුකූලව මිය පරලොව ගියා. වැඩි හේතු විහාරස්ථාන රාජධානි යන් පොකුණු මාලිගාදී සියල්ල නෂ්ඨාවශේෂ වුණ මේ වාගේ රහඳ තාරකා මහා පෘථ्वी මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ජීවල් දොරවල් ඉදකඩම් යාන වාහනයන් උපලුණු මිලමුදල් ආදී පාරිභෝගික වස්තු කෑමින් ගීමින් ඇඳුමින් පළඳමින් රටෙන් වලකෙන් දෙයෙන් හේතෙන් පරිහරණය කරන ආත්ම භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ඇතිව නැතුව යනවා අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමති කැමතිසේ නොපවේතේ යන බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලු සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි ඒ දෙක නැති අසංකත ධාතු නිර්වාණේ නිරෝධානි සත්‍යයි නිවන ආબોධ කර ගැනීමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙමින් මේ ආනිසත්‍ය අතන ආબોධ කරගෙන අජරාමර අමාමහ නිවන් වැඩියා සසර දුක් තරණය කොට කෙලෙස් නිවාසාන්ත නිවනින් සැනසේ වදාළේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සම කල්යාපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කෙරෙන සෑම කුසලයක්ම අපට කාර්මී බාටපත් වේවා බෝධිපාක්ෂික ධර්ම බාටපත් වේවා ඡාතනීය බෝධියකින් සුවසේම චතුරාරි සත්‍ය ධර්මිය ආબોධ වේවා කියලා ප්‍රාර්ථනා තබා ගන්නමු ඊයේ ද සංඝාවේ සිට පැමිණ පින්තුන් මේ දාන වස්තු කටයුතු සම්පාදනය කළා රාත්‍රියේ ධර්ම ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වා උදේ පාන්දර දාන වස්තු සෝදානම් කොට බුද්ධ පූජා පවත්වා ධර්ම ශ්‍රවණය කළා සංඝ රත්නයේ තාසිල් ආරාමයේට දාන වස්තු පින්නැමුවා තවල් පින්න ප්‍රාප්තානේ සම්පාදනය කරගෙන මහා සංඝ රත්නයේ වැඩම කරවා සියාතින් පින්න පාපයේ පිළිජෙන්නවා විශේෂයෙන්ම වත් අවසානයේදී වර්ෂාව මේ වර්ෂයේ අවසානයේදී කළ යුතු යුතුකම් ඉෂ්ට කිරීම වශයෙන් සංඝ රත්නයට වැඳ නමස්කාරයෙන් සමාව ගැනීම සිද්ධ කළ ආශිර්වාද ලබා ගත්තා. ඊළඟට මේ පිළිකර භාණ්ඩ සංඝ සතු කොට පූජා කළා සීලයක පිහිටියා ධන පදයකට සවන් දුන්න මෙතෙක් වේලා දාන සීල භාවනා වශයෙන් යත්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසෙන බුදු සසුනේ නොනැසී නොපිරිහි අඳුරු නොවී අතුරුදාන් නොවී අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප ධර්මීය තලයේහි ජිදුලමින් රැබලෙමින් අපරාජිත විරාජිතව නිර්මලව පවතිවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් සදාමාලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අපරැස් කරගන්න කුසල සම්භාරයේ ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමු. තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්ධු මිත්‍රාදීන්ටත් මේ ආරණ්‍ය සේනාසනේ ආදී කතුරුවරුන් ඇතුළු අභාව ප්‍රාප්ත දායකකාරකාදීන්ටත් මේ කුසලානිසංස බලයෙන් සුභති සම්ප්‍රසිද්ධ වේවි. තම තමා ප්‍රතු බෝධිඥානවලින් අමාමහා නිවන් සුවක් වේවා සියා කරුණාවෙන් පින් පමුණුවමු. එවාගේ මේ වශයෙන් මේ විදිහේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ලොවට පහට ගොස් සබා අපවත් වේවාදාලා අපේ පූජනීය රාජකීය පණ්ඩිතේ මාතරශ්‍රී ඥානාරාම විදාන මහණියන් වහන්සේ පූජනීය රාජකීය පණ්ඩිතේ කණවැද්දේශේ ජිනවංශා විදාන මහණියන් වහන්සේ ප්‍රදාන මෙම ස්ථානීය අවුරුදු 40ක් තරම් දීර්ඝ කාලයක් චේසෝන විහිදුවමින් ඇල සිට අපවත් වූ පූජනීය විබුද බෝධිනාථ ස්වාමීන් වහන්සේ ආදී සේලෝම සංඝ පිතෘන් වහන්සේලාටත් මේ කුසලානිසංස බලයෙන් භවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධ වී මතු අනාගතයේ ලෝතුරා බුදු බවත් වේවා කියා ගුරු බැතියෙන් සිහිපත් කරමු.
ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක උදමී ආරණ්‍ය සේනාසන ආදිවාසී වූද සීලම සම්යද්දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ සාදර සමාදරයෙන් පිං අනුමෝදන් වෙත්වා දිව්‍යමයේ ආයු වර්ණ සප බල ඓශ්වර්යෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාද්වීපයට සිංහල ජාතියට බෞද්ධ ජනතාවට මේ ආරණ්‍ය සේනාසනයට සංගරෝණයට මේ දායක දායිකා මෞඛ්‍ය දූදරු ඥාති මිත්‍ර හැම දිනාටම දේවා ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්තේ නිවන්සෝ ලබත්වා කියා මෛත්‍රීන් පින් පම්නුවම තුන්සෙත පාද වාගෙන සිදු කරගත් මේ කුසල ආනිසංස ධර්මය හිතායිතනදා සෑම සත්නටක් මේ ස්ථානයේ පටන් අවට ගම් නගර ලංකාව දම දෙවතල මේ සක්වල සිලු සක්වල දස දිසාවාසී සමස්ත ලෝක සත්‍යාටත් මේ කුසල සම්භාර හේතුවෙන් මෙලව ආයුරාරෝග්‍ය සැපත සාම්පරාට ස්වර්ග සැපත සිද්ධව දෙලව ජයගෙන පැතුූ බෝධිවලින් සාංක නිවන්සුව පිණිස හේතුවේවාකයා කරුණාවෙන් පින් පමණුවම තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතිමින් සඟරුවනට ආයුවන්න සැපබලඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කර ගන්නා ලද වාර්ෂික දානමේ මහා කුසලානිසංස බලයෙන් හා බුද්ධාලේ රත්නක්‍රියානුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්‍යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්කම් සංවිධාන කරගන්න මෙම ආරණ්‍ය සේනාසනස්ත ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතිය දෙකේම සීලම දායක දායිකා පින්තුන්ලත් අද මේ දාන උපස්ථානයේ ප්‍රධානත්වයේ දරණ තලවතුගොඩ නාලක සංජේ මෙතිතුමාණන් ප්‍රධාන පවුලේ සෑම දෙනාටත් නෑද හිතමිතුරන්ටත් සහභාගී වූ සීලම දෙනාටම සිල්පිරිසේ සෑම දෙනාටම මේ වතාවත් පුරණ හැම දෙනාටම අසල්වාසීන්ද සාදු කියා සිත් පහදවාග සැමටත් වර්ෂය පුරා මෙම ස්ථානයේ තියෙන සීලම දායක දායිකා දීන්ටත් ඉහත් භාවසෙන් තියෙන අසනීපකම් අපල උපද්දව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල ඉරුදුතු අඳුරුසේ නිහිත විඳාසනේ වේවා තබන තීවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණී අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසමේ සාවියාවදාද විපත්ති වලකේවා කාය චිත්ත පීඩාදියක් නොමවි කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණනුවණින් ධන ධාන්‍ය අශේසුරින් ආයුවන් සප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක්මින් දියුණු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරි සශ්‍රීක වේවා විංසත් සත්වර්ෂාධික කාලයක් මෙලව දියුණුව පරලොව සුගතියේ ශාන්ත නිවන පිණිස පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් සෑම දිනාට දීර්ඝාස ලැබේවා සසර වාසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාර්යයත් ධර්මානුධර්ම ප්‍රතිපදාවත් ඇතුව නිවන් මඟියා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද හිත මිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිමීසනසේ පැමිණ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමාම නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.